සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි මේ වීඩියෝ එකෙන් ප්‍රෙග්නන්සි කාලයේ දෙවෙනි මාසයේදී සිද්ධ වෙන දේ පැහැදිලිව කතා කරමු. හරි, අපි කලින් වීඩියෝ එකේදී පළමු මාසය ගැන කතා කරා. ඒකෙදී හතරවෙනි සතිය වෙනකොට ඔන්න අර සංසේචනය වුණ ඩිම්බය ගර්භාෂයේ තැන්පත් වෙලා ඉවරයි. දැන් අපි බලමු පස්වෙනි සතියේ ඉඳන් අටවෙනි සතිය වෙද්දී මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. හරි, පස්වෙනි සතියේ ඉඳන් හයවෙනි සතිය වෙද්දී මේ හැදුන කලලය මිලිමීටර් 4ක් 5ක් පමණ වගේ වෙනවා. ඔන්න මේ සතියේදී කලලයේ එක කොටසක් හෘදේ ක්‍රියාකාරීත්වය පෙන්වන්න පටන් ගන්නවා. ඒක අල්ට්‍රාසවුන්ඩ් එකක හෘදේ ස්පන්දනයක් වගේ දැනෙනවා. ඒත් මේක සම්පූර්ණයෙන්ම හැදුන හදවතක් නෙවෙයි. මේ තමයි හදවතේ වර්ධනය සිද්ධ වෙන මුල්ම අවධිය. හරි, ඊළඟට අත් සහ පාද හැදෙන්න නිකන් අංකුර වගේ චූටියට වර්ධනය වෙනවා. ඊළඟට මේ සතියේදීම ස්නායු නාලය හැදෙන්න පටන් ගන්නවා. එතනින් පස්සේ මොළය, සුෂුම්නාව සහ ප්‍රධාන ස්නායු හැදෙන්නත් පටන් ගන්නවා. මේ සතියේදීම වලිගයක අංකුරයකුත් වර්ධනය වෙනවා. ඒත් එක්කම පෙකණි වැල වර්ධනය වෙන්නත් පටන් ගන්නවා. ඔන්න පස්වෙනි සහ හයවෙනි සතියේදී සිද්ධ වෙන දේවල් ඉතාමත් සංකීර්ණයි. මේ කාල සීමාවේදී ඔයා පරිස්සම් වෙන එක ගොඩක්ම වැදගත්. මොකද කලලයට කිසිම හානියක් වෙන්න බෑ. හරි, දැන් බලමු හත්වෙනි සහ අටවෙනි සතියේදී මොනවාද කලලයේ සිද්ධ වෙන වෙනස්කම්. මේ අටවෙනි සතිය වෙනකොට කලලය මිලිමීටර් 7ක් 14ක් දක්වා දික් වෙනවා. හදවත මේ වෙද්දි හැදිලයි තියෙන්නේ. මේ හත්වෙනි සහ අටවෙනි සතියේදී නිකන් දැල් සහිත ඇඟිලි තමයි හැදෙන්නේ. මේ වෙද්දි අත්වල වැලිමිට නැමෙනවා. බාහිර කන්, ඇස්, අක්මාව සහ ඉහළ තොල් හැදෙන්නත් මේ සතියේදී පටන් ගන්නවා. ඔන්න විශේෂ දෙයක්, මේ හත්වන සහ අටවන සතිය වෙද්දිත් ඕනිම කලලයක ලිංගික අවයව සමානයි. ඒ කියන්නේ ගැහැණුත් නෙමෙයි, පිරිමිත් නෙවෙයි. තවදුරටත් වර්ධනය වෙද්දි ඒ පිහිටන ජානය අනුව තමයි ජීවවිද්‍යාත්මකව උෂණ වර්ධනය වෙනවනම් පිරිමි දරුවෙකුත් නැත්නම් ඩිම්බකෝෂ වර්ධනය වෙලා ගැහැණු දරුවෙක් බවට පත්වෙනවා. හරි, අපි දැන් කතා කරමු මේ දෙවෙනි මාසය වෙනකොට ඔයාගේ ශරීරයේ සිද්ධ වෙන වෙනස්කම් ගැන. මේ දෙවෙනි මාසය වෙනකොට ඔයාගේ ගැප් ගැනීමේ ලක්ෂණ හොඳටම කැපිලා පේන්න ගන්නවා. ඒ තමයි පියයුරු මෘදු සහ මොළොක් ගතියට පත්වෙනවා. අධිකව වෙහෙසක් දැනෙනවා. තව නිතර නිතර මූත්‍රා කිරීම, අජීර්ණ, ඔක්කාරය, වමනය වගේ අපහසුතාත් එනවා. විශේෂ දෙයක්, ගර්භණී සමයේදී ඔයාගේ හෘද ස්පන්දන වේගය ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. හරි, ඔයා මේ වීඩියෝ එකෙන් පුංචි හරි දැනුමක් ගත්තයි කියලා මම හිතනවා. ඉතින් අමතක නොකර subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් pregnancy 3 වෙනි මාසය ගැන පැහැදිලිව කතා කරමු. ඉතින් හැමෝටම good luck.